ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ ඊයේ අත්සන් තැබූ ගැසට් නිවේදනයට අනුව අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ලබන ජනවාරි 3 වනදා ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගැසට් නිවේදනයත් සමග අටවන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අවසන් කරනු ඇත. එදහස් නමසය හතලිස් හත වර්ශයේ සිට පනස් වසරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබෙනවා. එදහස් නමසය හැත්තේ අට වසරින් පසු පමණක් පාර්ලිමේන්තු සභහවාර 25ක් පවත්වා තිබෙනවා. වාරාවසාන කර ඇති අවස්ථාවල කතානායකවරයා එම දුහුරේ අකණ්ඩව කටයුතු කරන අතර වාරාවසාන කිරීමක් තුළින් ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරී අවසන් වන්නේ නැහැ. ඒ අනුව නව වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති රාජකාරී පවතින අදිරේ සිට ඉදිරියට ගෙන යාමට හැකියාව පවතින. වාරාවසාන කිරීම අවසන් වී නව සභාවාරයක් ආරම්භ වන විට එය ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් විවෘත කරනු ලබනවා. එහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා. අටවන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ඊයේ වාරාවසාන කළද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව සහ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ලම තවදුරටත් ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු වාරාවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කාරක සභාව, ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමාත්‍යංශීය උපදේශක කාරක සභාව, රජයේ කිනුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාවද අහෝසි වෙනවා. මෙරට කාරක සභාපත් කිරීමේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාවෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබෙනවා.